අද ඔයාලට තඹබු මඤ්ඤොක්ක ෆ්‍රයි එකක් කියලා දෙනවා. ඇත්තටම මේක ෆ්‍රයිඩ් රයිස් එකකටත් වඩා රසයි. ඒ කුළු බඩුම තමයි එකතු කරන්නේ. ඒ වගේමයි පාන් එක්ක, බත් එක්ක, එහෙම නැත්නම් මිරිස් මාළු කරියක් එක්ක, එහෙම නැත්නම් නිකන් උනත් කන්න පුළුවන්. කෘතිම රසකාරක සෝස් වර්ග කිසි දෙයක් නැතුවයි හදන්නේ. ඒ වගේමයි හයි වෙන්නේ නැතු සොෆ්ට් එකට කොහමද මඤ්ඤොක්ක ටික බෙරි වෙන්නේ නැතු තඹ ගන්න කියලා දෙනවා. මීට කලිනුත් මං කියලා දීලා තියෙනවා. අදත් මං කියලා දෙනවා. මේ මඤ්ඤොක්ක තෙල් දාන රෙසිපි එක බලලා මේකට කැමති නම් ලයික් එකක් දාන්න. මෙන්න මේ ක්‍රමයට ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඒ වගේමයි වීඩියෝ එක ගැන, රෙසිපි එක ගැන ඔයාගේ වටිනා කමෙන්ට් එක මේ වීඩියෝ එක යටින් සඳහන් කරන්න. අයිබුවන්, අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. මේ තියෙන්නේ මඤ්ඤොක්ක තම්බනකොට උයනකොට අපි අනුගමනය කළ යුතු වැදගත් රහස් ටික, ටිප්ස් ටික වීඩියෝ එක අවසානයේ දෙන්න බලලා ලියා ගන්න. ඉස්සෙල්ලාම මඤ්ඤොක්ක ඇලේ හොඳට හොදගෙන එනවා. මේ ඇලේ නම් ගොඩක් ලුකුයි. ග්‍රෑම් 500 කලයක් ගත්තොත් ඇති. මීට කලිනුත් මම මඤ්ඤොක්ක ලේසියෙන් සහ බෙරි වෙන්නේ නැතුව තම්බන හැටි කියලා දුන්නා. මඤ්ඤොක්කලේ මෙන්න මේ ක්‍රමයට ටිකක් මහත පෙති කපා ගන්නවා. ඊට පස්සේ මේ වගේ එක තැනකින් ඉරක් ඇඳලා පොත්ත ලේසියෙන්ම ගලවනවා. මඤ්ඤොක්කවල මේක වැදගත් ටිප් එකක්. මඤ්ඤොක්ක හොඳට තැම්බෙනවා කියලා හොයාගන්න ලේසිම ක්‍රමයක් තමයි මේ පොත්ත නිකම්ම ගලවෙන එක. මඤ්ඤොක්ක පොත්ත ගලවන්න අමාරු නම් ඒ මඤ්ඤොක්ක හොඳට පුළුන් වගේ තැම්බෙන්නේ නැහැ. මේ වගේ පැලිච්ච තැන් තිබුණොත් ඒ වගේ තැන්වලින් පොත්ත ගලවලා අයින් කරලා ඒ තැනත් කපලා අයින් කරනවා. ඒ වගේමයි මඤ්ඤොක්කාලේ නිල් පාට වෙලා තියෙනවද කියලා බලන්න. නිල් පාට වෙලා කියන්නේ සයනයිඩ් කියන විෂ රසායනේ මතුවෙලා. ඒ වගේ ඒවා කන්න හොඳ නැහැ. මේ වගේ ගොඩක් ලොකු කෑලි තියෙනවනම් දෙකට කපන්න. දැන් කපාගත්තු මඤ්ඤොක්ක ටික වතුර එකකට දාලා හොද ගන්නවා. ඊට පස්සේ වතුර එකක් ලිපේ තියලා හොඳට නටනකන් ඉන්න ඕනේ. වතුර එක ලිපේ තියලා නටනකොට කපාගත්තු මඤ්ඤොක්ක ටික නටන වතුර එකට දානවා. මේ වෙලාවෙම කා ටිකකුත් දා ගන්නවා. මඤ්ඤොක්ක ගලවනකොට කැඩෙන්නේ නැතිව ගලවන්න කියලා පසට යම්කිසි රසායනයක් එකතු කරනවා කියලා මං අහලා තියෙනවා. ඒ නිසා මේවයි විෂ තියෙනවා නම් යන්න කහ වතුරෙන් තම්බල උයා ගන්න. මඤ්ඤොක්ක තම්බනකොට දැනගත යුතු දේ තමයි පියනින් වහන්නේ නැහැ. හොඳට තැම්බෙන මඤ්ඤොක්ක නම් විනාඩි 15ක් යනකොට තම්බ ගන්න පුළුවන්. තැම්බිලා ඉවරයි කියලා දැනගන්න තවත් ටිප් එකක් තමයි මඤ්ඤොක්ක එකේ සුවඳිනවා. ඊළඟ වැදගත් ටිප් එක තමයි මගේ ක්‍රමයට මඤ්ඤොක්ක තම්බනකොට ගින්දර වැඩියෙන් තියාගෙන තම්බන්න. මඤ්ඤොක්ක ටික වතුරට දාලා විනාඩි 6ක් 7ක් විතර යනකොට හැන්දෙන් පොඩ්ඩක් තට්ටු කරලා බලනවා. තට්ටු කරනකොට ටිකක් තද ගතියක් දැනෙනවා. ඒ කියන්නේ තව ටිකක් තැම්බෙන්න ඕනේ. දැන් මඤ්ඤොක්ක ටික තැම්බීගෙනයි ඉන්නේ. මේ වෙලාවේ හැන්ද දාගෙන හැඳි ගන්න යන්න එපා. එතකොට මඤ්ඤොක්ක ටික දියවි. දැන් තව විනාඩි 6කට පස්සේ මම මේ පෙන්නනවා. එතකොට සුවඳක් දෙනවා. මේකත් වැදගත් රහසක්. මඤ්ඤොක්ක තම්බනකොට කලින් ලුණු දාන්න එපා. තම්බලා බාන්න කිට්ටු වෙනකොට ලුණු කුඩු මේස හැන්දක් දාලා හැන්දෙන් කලවම් කරනවා. ලුණු කුඩු දාලා තප්පර 30ක් විතර විනාඩි භාගයක් විතර තියලා මේ විදියට හැන්දකින් ටික ටික පෙරලා අරගන්නවා. දැන් මේ වෙලාවේ මඤ්ඤොක්ක ටික හොඳට තැම්බිලා තියෙනවා. මඤ්ඤොක්ක එක තැම්බිලා නම් මෙන්න මේ වගේ පැලිලා තියෙනවා. එක කෑල්ලක් අරන් කපල බලනවා පුළුන් වගේ තැම්බිලා. දැන් අපේ මඤ්ඤොක්ක ටික බෙරි වෙන්න කලින් එළියට ගන්නවා. මේ වගේ ෆිලින් එකක් හදනකොට මඤ්ඤොක්ක ටික පැත්තකට ගන්නකොට මැටි ඇතිලියකට දාන්න. එතකොට මඤ්ඤොක්කවල තියෙන වතුර ගතිය අඩු වෙනවා. මැටි ඇතිලියක් නැත්තම් ස්ට්‍රේනර් එකකට පෙරණ එකකට දාගන්න. තවත් ටිප් එකක්, මඤ්ඤොක්ක ටික පැත්තකට අරන් ඉවර වෙනකන් ලිප ඕෆ් කරන්න එපා. දැන් අපි ටෙම්පරාදුට අවශ්‍ය කරන දේවල් ලෑස්ති කරගන්නකන් මේ විදියට වහලා තියමු. මඤ්ඤොක්කාලා ග්‍රෑම් 400කට බීලුණු ගෙඩි දෙකක් මං අරන් තියෙනවා. එකක් උනත් කමක් නැහැ. ඊට පස්සේ අපිට කරපිංචා රම්පෙ ඕනේ.
කැලිමිරිස් තේහෙන්ඩක් විතර. ඊළඟට කරදමුංගු 3යි පොඩි කුරුඳු පොතු කෑල්ලකුත් ඕනේ. කරාබුනේටි 10ක් විතර ගම්මිරිස් කුඩු 30ක් විතර. ගම්මිරිස් හොඳටම කුඩු කරන්න එපා, චුට්ටක් කෑලි වෙන්න කොටා ගන්න. ඊළඟට අපිට සියඹල ඇට 3-4ක් ඕනේ. ලුණු කුඩු 30 භාගයක් විතර. අපි මඤ්ඤොක්කේකට ලුණු දැම්මනේ, ඒ නිසා ලුණු දාන්න පරිස්සමෙන්. ඔය දෙවිල්ලට කැමති කෙනෙක් නම් කොච්චි මිරිස් කරල් 2ක් විතර එකතු කරන්න, නැත්නම් අව මිරිස් කරල් 3ක් විතර එකතු කරන්න. ඊළඟට අපිට පොල් තෙල් මේසෑඳි 2ක් ඕනේ. මේ තියෙන අවශ්‍ය කරන රෙසිපි එක වීඩියෝ එක පෝස්ට් කරලා ඒ කිව්වේ නවත්තලා බලලා ලියාගන්න. වීඩියෝ එක යට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. ලුණුත් මෙන්න මේ විදිහට හීනියට කපාගෙන අති පොඩි කරලා පැත්තකින් තියාගන්නවා. ඊළඟට අවමිරිස් කරල් 2ක් විතර හොඳට හීනි වෙන්න කපා ගන්නවා. ගැස්ට්‍රයිටිස් තියෙන අයට අවමිරිස් කොච්චි හොඳ නැහැ. ඒ වගේමයි පුංචි අය කනවා නම් අවමිරිස් දාන්න එපා. දැන් කරපිංචි ටික මේ වගේ කූරලා අරගෙන චූටියට කපා ගන්නවා. රම්පෙ කෑල්ලකුත් කපලා තියා ගන්නවා. දැන් අපේ කරදමුංගු කරාබුනේටි කුරුඳු පොතු මෙන්න මේ ගානට සාමාන්‍ය ගානකට ගලා ගන්නවා. දැක්ක නේද, එක එක කෑම උයනකොට එක එක විදිහට තමයි කුළුබඩු එකතු කරන්නේ. පුංචි පුංචි දේවල් තියෙනවා අපිට ඉගෙන ගන්න. සියඹල ටික ලුණුකුටි චුට්ටක් දාලා වතුර ටිකකුත් දාලා දිය කර ගන්නවා. ඒ ටිකත් පැත්තකින් තියා ගන්නවා. ජූස් ටික පැත්තකින් තියාගෙන සියඹල ඇට ටික අයින් කරනවා. මඤ්ඤොක්ක ග්‍රෑම් 400කටනේ. පොල් තෙල් මේසෑඳි 2ක් දාලා රත් වෙනකන් ඉඳලා කරපිංචි අයව මිරිස් දාලා කරපිංචි ටික හොඳට බැදෙනකම් බැද ගන්නවා. කරපිංචි ටික විසි කරන්නේ මේ ටිකත් අපි කනවා. කරපිංචි බැදුනට පස්සේ ලුණු ටික එකතු කරනවා. මේ විලාම සියඹල ටිකක් දාලා ලුණු කුඩුත් දාලා සාමාන්‍ය ගානකට බැද ගන්නවා. කින්දර මධ්‍යම ප්‍රමාණය තියාගෙන රම්පෙ කෑලිත් දාලා ඊට පස්සේ අපේ ස්පයිසිස් ටික කරදමුංගු කරාබු නැටි කුරුදු පොත්තු මේ ටිකක් දාලා සුවඳ එනකම් බෙද ගන්නවා. සුවඳ එන්න පටන් ගන්නකොට ගම්මිරිස් කුඩු 30යි කෑලිමිරිස් 30යි දාලා කලවම් කරනවා. ලුණු කුඩු මදි වගේ හිතුන නිසා තව චුට්ටක් එකතු කරනවා. ලුණු ටික කලවම් කරාට පස්සේ ලිප ඔෆ් කරලා මඤ්ඤොක්ක කෑලි ටික චූටි වෙන්න කපා ගන්නවා. මෙන්න මේ විදියට හොඳටම පුංචි වෙන්න කපා ගන්නවා. මොකද අපි සැන්විච් එකකටනේ හදන්නේ. බත් එක්ක කනවා නම්, එහෙම නැත්නම් වෙනත් දෙයක් එක්ක කනවා නම් මෙන්න මේ සයිස් කෑලි කපා ගන්න. මඤ්ඤොක්කාලේ මැද තියෙන ඉරටුවක් වගේ හයිය කොටස අයින් කරනවා. ඇතිලේ මඤ්ඤොක්ක පොත්ත අයින් කරාට පස්සේ ග්‍රෑම් 800ක් විතර තියෙනවා. ග්‍රෑම් 400ක් වගේ වෙන්න මේ විදියට කපා ගත්තා. දැන් අපේ මඤ්ඤොක්ක ටික මේ විදියට දාලා කලවම් කරනවා. පාන් එකක් මැද්දට තියන්න යන නිසා ගොඩාක් තෙත ගතියට ගන්න එපා. චුට්ටක් කාලා රස බලනවා. මට නම් ලුණු රස ඇති. දැන් මේ විදියට වෙනත් ඩිෂයකට මාරු කරගන්නවා. ඉඟුරු දාලා වෙනත් කෑම හදන දවසට, ඒ වගේමයි ඉඟුරු තේබුන දවසට මඤ්ඤොක්ක හදන්න එපා. දැන් මේ ප්‍රමාණය සාමාන්‍ය පාන් ගෙඩියකට විතර සැන්විච් හදන්න ඇති. අද මම මේ මඤ්ඤොක්ක ෆ්‍රයි එක පාන් එක්කයි කන්නේ. ඔයා මේක හදලා බලන්නකෝ, හරිම රසයි. ප්‍රථම වරට අපේ අම්මා YouTube channel එකෙන් තමයි මඤ්ඤොක්ක මේ ක්‍රමයට කන්න කියලා දුන්නේ. ටිප්ස් ටිකත් බලලා ලියාගන්න. මේ අපේ අම්මා රස බලන වෙලාවයි. හරිම රසයි. කඩ කෑම කන්නේ නැතුව ගෙදරදී පුංචි අයට කෑම හදලා දීලා යවන්න. දැන් ඔයාට මේක හරි ලේසි රැයට මේ මිශ්‍රණය හැදලා ෆ්‍රිජ් එකේ දාලා තියන්න. උදේට එළියට අරන් කූල් ගියාට පස්සේ පාන් පෙති දෙක මැද්දට තියලා ටක් ගාලා ලෑස්ති කරලා දෙන්න. මේක වැදගත්ය. මේ වගේ දේවල් හදලා තියෙනවා නම් රැයක් විතරයි තියන්න ඕනේ. ඊට වැඩිය තියාගෙන පරණ කර කර කන්න යන්න එපා. විශේෂයෙන්ම දෙල්, මඤ්ඤොක්ක මේ වගේ දේවල් පරණ කර කර ෆ්‍රිජ් එකේ දාගෙන කන්න හොඳ නැහැ. අපේම channel එකේ විවිධ අල වර්ග, දේශීය අල වර්ග, තඹන ඇටි, උයන ඇටි කියලා දීලා තියෙනවා. මේ තියෙන ඒවා. ඔයාට පුළුවන් ඒ විදිහට බලලා ඒවා හදාගන්න.
මේ අල ජාති බලන්න ඔයාගේ දකුණාත පැත්ත තියෙන රතුපාට ඩෑන්සිනී තලේ උඩ කෙළවර තියෙන ලිංකේ කලික් කරන්න. ඒ වගේමයි මේ විදිහට මඤ්ඤොක තෙල් දැම්මම අපේ අම්මා Facebook fan page එකට ඔයාගේ ෆොටෝ ෂෙයා කරන්න. බොහොම ස්තුතියි. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන්නේ ඉගෙනගෙන Facebook හරහා 10000 ගණනින් ෆොටෝ සෙවන වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපේ අම්මා චැනලයේ සමග ඔබත් එක්වන්නට නම් Subscribe button එකයි ඊළඟට එන පුංචි සීනුවයි ප්‍රෙස් කරලා ඊට පස්සේ එන All කියන button එක ප්‍රෙස් කරන්න.